අයිබෝන් දරුවන උසස් වල ජයුපද්ධති තාක්ෂණවේදය දහතුන්ව ඒක ඇත්තක් එක දූපපුත බැඳදිලයිම විශේෂණ බොබ දන්නවා මේ දහතුන්වන ඒක විදිරබි සලකන්න දපතේ දහතුන් වන ස්වේණී දෙවන ඒකකේ. දවහා දවන වන ිෂ්පාද තමා අදුවපතේ ඒකේ නම මේනට අපි ආදරමය දලපුතාලත් එක් මේක පලවනකොට දවල ලක්ෂණ පිළිබඳ කතා කරල අවසන් කල තිය ආධරනය දරුවනි අපි බලාපොරොත්තු න දොලත් එක් සාකච්චාරන්න ඒකේද. මේ දහතුන් වන ඒකක දෙවන කොට සවිදියට දියපුතේ අපි සඳහන් කරන්නේ දැව පදම් කිරීමේ හා පරිරක්ෂණය කිරීමේකම දැව පදම් කරගන්න අවශ්‍යයන අපිට ඒවගේ මේ දැව පරිරක්‍ෂණය කරන්න නි දුියපුතේ කල් පවත්තුවා ගන්න. අපි දන්නවා දැවවල්ට විවිධ කෘමීන්ගේ බලපෑම දරුවුණ ඇතිවන්න පුලන් ක්‍රමි සතුන් ඒවාගේම දිලේර වල බලපෑවෙන්න පුළන් දරුවුණේ ෆංගස් වගේ දෙවල්ඇතිවෙන්න පුළුව මේ නිසා මෙ එන් මේ දව සංරක්ෂණය කරගන්න දව කල්පවත්වගන්න. සොඳහා දැවදරුවුණේ අපි විශේෂයෙන්ම පරිරක්ෂණය කරන කල්තාාගැනීම සොඳ දව පරිරක්ෂක භාවිත කරනවා අදරුණනි එසදා විතා ආලේපතව ආලේපන වර්ගපි මේ සොඳහා රහසායන්ක ද්‍රව වර්ග භාවිතතාකන අදේ පොතේ දව පරිරක්ෂණය කිරීම සොඳහා හොඳ දරුණන අපි මෙතන්සිට සාකච්චා කරන්නේ දැව ඒකේ දවා දැව නොවන වනද නිශපාන දහ පා ප සාරකව. අරනිය ොලපුතාත් එක සාච්ඡාක අවසන් කරල එහි දෙවන කොට සහිදීපුතය දෙන් අපිමේ සූදානම් වෙන්නේ දැව පදම් කිරීමේ හා පරිරක්‍ෂණය කිරීම ක්‍රම පිල් මොද ඇදීවිපතති අපි කිතා කරන්නේ යයින් හොඳයි දපුති අපි ආරම්භ කර. බලන්න දරුවින් මොකක්ද මේ දැව පදම් කිරීම කියන්නේ කියලා දැව පදම් කිරීම බලන්දවිපතේ දැව පදම් කිරීම කියලා කියන්නේ දැවලට සිදුවන හානි අවොම වන පරිදි දැවවල ජල මට්ටමාඩු කිරීමයි. ඔබට මතකද අප කිව දරුවනේ ඊMC අවස්ථාව එකවරිබ්බිය මයිස්්‍ය කන්ටෙන්න්ට අවස්ථාව දැව පරික්ෂණී වන කියලා කිව මතකදකොට ඔබට මතකදි පලවිනි කොටසදී පලවිනි කොටසට අදාළලු අපි කතා කර මේ දැවවල තෙතමන ප්‍රමාණය ගැන කතා කරනුොට. දැවල ජලේ පවති නාකාර ගැන කතා කරනුකට දීපති නිීදහස් ජලයේ සහ දුුණු ජලේවිදි ආකාර දෙක්ති නොකිල දේයපුති අපි කතාකර ඔබට මතකති තන්තුු සම්තෘප අවස්ථාව ගැන කතාා කරා 5 ස පොයින්SP එක ඔබට මතග දපුතිඒ වගේ එකලිබියම් මොයිස් කන්ට සමතුරිත තෙතමුණ ප්‍රමාණය ගැන කතා කරා දපති ඒවස්ථාවදි අපි කතා කරා දැව පදම් කිරීමට ලක්වීම ගැන කතා කර දරුන් එන විශේෂෙන් අපි මේකට සිදපති ලාපොත් වවා දීර්ග වශයෙන්යේ දව පදම් කිරීම සහ දැව පරිරක්ෂණයට අදාළ කරනු ඒ සිද්ධාන්ත කොටස් මේ ඒකකේයට යආදරී දුවල පුතාලත් එක් සාකච්චා කරන්න බලාපොත්තු ව දේපුතය අපි හොඳයි දේ පුතේ නම් බලම අපි මොකක්ද මේ දැව පදම් කිරීම කියන්නේ කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබාගම දරුවනි දැව පදම් කිරීම දේ පුතේ දැවබලට සිදුවන හානි බලන දරුවින් දැව පදම්කිරීමේදී අපි විශේෂෙන් අපි ේක්‍ෂා කරන්න මෙිහි අරමුණවෙන්නන්නේ දපතේ. දැවවලට සිදුවන හානි අවමවන පරිදි දැවවල ජලමට්ට මඩු කිරීමයි දරුවනි. දැවලට සිදුවන හානි අවම වන පරිදි දැවල ජලමට මඩ කිීමයිස්සිුදු කරන්න මේේනුට අපි ගැන තිෙන දේපපුති දවල ජලයේ නිදහස් ජලය තියෙනවා මේ දැවල සයිලවල අන්තර සයිලයේ අවකාශ තුළ සහ මේ විශේෂෙන්ම පතේ මේ දැව සයිල කුහර තුළ මේ ජලය රදන අදරුවනි පොන ජලයද දේ පුුතේ මේ නිදහස් ජලය ඒවගේ බැදදුුණු ජයයේ මේ සයිල ිත්තිය අර සයිල බිත්ති තුළයි ද පුොතේ බැදුු ාල මුලින්ම මේ නිදහස් ජලය ලිහිල්ලෝ ලිහිල් ජලනඇත මේ නිදහස් ජලය ප්‍රීබෝට් එකයි දුව පොතේ ඉවත්වීම සිදුවෙන් අපි දැවකැ බැල්ලක් පරිශ්‍රීතය තිබුණරට පස්ස. දහස් ල ඉවත්තුවන පස්ස අපි තන්තු සම්තෘප්ත අවස්ථාව කියළලක නොදරුවන. එකකන බැදුණු ජලය උපරිම වශයෙන් පවතින අවස්ථාව දවකැබැල්ලක් තුළ. හොඳයි දරුවනේ එහෙනම් අපි දන්නවා දැව පදම් කිරීම කියන්න අපි සරලෝම හඳුන්න්නේ අපි දැව පදම් කිරීම මගින් අපේක්ෂා කරන්නේ අරමුණු කරගන්න දුවේ පපුතේ මේ දැවවලට සිදුවන හානි ආමොමන පරිදි දේපුතේ දැවල ජල මට්ටම අඩු කිරීමයි. බඩරිතාමත්ම පැදිලි බෝධ මේ ජලය තියෙනකට අපි දන්නවා මේ හෙළනලද කඳක් ශාකයක් හෙළලද ශාකයක් දැවකදක් අලු තෙල්ලද දැවකදක පති අපි දන්නවා විශාල වශයෙන් ජලය අඩංගුවෙනවා. වැඩි ජල ප්‍රමාණයක් අන්තර්ගත වෙන. ඉතින් මේ දැවවල මේ ආකාරයට ජලය අන්තර්ගතවීම නිසා දපුතේ ශුද්‍රජීවීන් මගින් දැවල්ට හානි සිදුවන්න පුළුවන්දරුවනි. දැවලට හානිසිදුවෙන් පුළුව. ැවල ල් පැවත්මකින් අඩුවෙන්න්න පුළුවන්ුවපති. එ සාපිී විශේෂයෙන්ම දැවවල තියෙන මේ ජලය අඩුකර්ගැනීම. දැවලට සිදුන හානි අවමෝන පරිදි දැවල ජලමට්ටමාවුකර ගැීමයිදේපුතේ අපිමිතනද අපේක්ෂාරන්න දැව පදම් කිරීමේදී. දැවලට සිදුහන අමෝන පරිදි දැවල ගෝට ලෙවල් එක ජලමට්ටම අඩු කිරීමයිදයිපුතේ දැව පදම් කිරීමේදී ප්‍රධාන වශයෙන් සිදුවෙන් හොඳ දරුණා පිීදිරියට. දැවපදම්කිරීමේ මූල ධර්මය තමයි පුතති දැවල පත්න ජල ප්‍රමාණය අඩු කිරීම. එනං අපි දැවපදම් කිරීම මූලධර්මයත්හෙම සඳහන් කරනව අදරුවුණේ. දැවවල පවත්නා ජල ප්‍රමාණය අඩුකිරීමයි. ගෝටලේවල් එක දැවවල තියන ජල ප්‍රමාණය අඩුකිරීම තමයි මේ දැවපදම් කිරීම ප්‍රින්න්සිිපල් එක ප්‍රානත මුූල ධර්මය විදිට අපිට මෙතන් ද්‍යආධර්මය දදුල පුතාලත හඳන් අදන්න පුළහන්දේ පොති හොඳයි දරුවුණ. පි දැව පදම් කිරීම අවශ්‍යතා මොනද කියෙන බලම් දරුණේ ඇයි මේ දළ පැදය පදම් කිරීම අශ්‍යවෙන් ඇයි දවදම්කිීමට අවශ්‍ය වෙන් කියෙනෙ පි පදව දපුති අපි ද සොයා බලන්යන් ොනොද දැව පදම් කිරීම අවශ්‍යතා ආරම් කරම දරුන් දැවපදම් කිරීම අවශ්‍යතා දැව විනාශවීම පාලනයවීමට අන්න බලන්න දැවතුළ වැඩිපුර ජලය අන්තර් ගත වෙලති නෝකෙන් දියපති මේ ජලය ති නො න්තරග ලා න වි ද ක් ද ප ති. ුද්‍රජීවන් මගේ හා සිද ව ළලන් ති ක තු ිදන්නවා සයි න්තර ගත වෙනවා පටක අන්තර ගත වෙනවා. මේවට දිලීර බැක්ටරිය නි රෝම ආසාද නැතිවන්න පුළන් පතිේ මගම ශ . ක්‍රමි හානි ශ්‍රද්ධ වෙන පුළහන්දුපති මේ හේතුවෙන් අපිදන්නවා දැව විනාශෙන්න්න පුළුවන් දැව කල්ද ාගන්න ප තින කාලේ. ුවෙන්ට පුළුවන් දරුවුණේ දැව පරිරක්ෂණය කරන්න අපට කර ගැනීමට හැකිාවක්තියෙන් හැකිියාවක් නැහැ මේ විදිට වැඩිපුර ජල ප්‍රමාණය අන්තර්ගතවෙල තිබුණොත් මේ දැවවල එහ අන් දරුවනේ ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි අපිට දැව පදම් කිරීමේ දැව විනාශවීම පාලනය කර ගන දැව සම්රක්ෂණය කර ගැනීම හොඳයි දරුවනේ එකක් දැව විනාශවීම පාලනය දැව සම්රක්ෂණයේ වෙනවා කරුණුවන්කක ව පදම් රීමේ අශ්‍යතාවයක් දැව විනාශවීම පාලි වෙන කන්ටරෝල් වෙනවා ඒවාගේම දැව පරිරක්ෂණය වෙන අපිට දැව කල්තපාගන්න පුළුවවා ඒ අපිට අනිවාරයම අවශ්‍ය කරනක් ක්‍රියාවලියා ඒවගේම මේ දැවබල සිදුවන හැකිලීම හා ප්‍රසාරණය වීම වැලක්වීම. අපි දන්නවා දරුවන දැවලතින ජලී ඉවත්වනකට දැව හැකිලීමට ලක්වෙනවා ඒවගේම අපි දව කැබැල්ලක් ජලට දැ දරුණේ මේ ජලය උරාගැනීම නිසා මේ දැව කැබැල්ලතන් දැවකොටස සාරණයවීමට ලක්වෙන ොදවපොති මේ ආකාරයට නියමිතාආකාරයට දැව පදම් කර ගනීම මගින් දපපුති දැවල සිදුවන හැකිලීම සහ දැවල සිදුවන ප්‍රසාරණය වලක්වා ගැනීම මින් අපිටේ දැව කල්තබා ගැනීම හා දැව ආරක්ෂා කර ගැනීම සිදු කරන්න පුළහන් දරුවන. එඉන්ඳියීමට අපිටේ දැවල හැඩේ පවත්තා ගැනීම සිදුකරන්න පුළහන්ගෙනවා එනයින් දරුවනි කරුණුවන්ක දෙක විදියට අපිට ඒපත මේ දැවල සිදුවන හැකිලීම දැවල සිදුවීම හැකිලීම සහපතේ දැව හැකිලීම සිදුවන්නේ දවලින් ජලය ඉවත්වනකොට අපි බහිර පරිසල දව කැබැල්ලක් තියෙනකොට මේ අපි දන්න අදරුවුණේ දැව අව්්‍ය වියලීමේදී සූර්‍යතාපෙන් දැව වලෙනකොට අපි දන්නවා මේ දැවල තියෙන ජලය ඉවත්තන. ඒ වත්වීම සසා දව හැකිීම සිදින අදරුණණ ගේ ලතම දව දමට පසේ දවතුළ ජලයේ අවශෝෂයීම ඇතුළවීමට සාධරුණේ දැව් ප්‍රසාරණවීමට ලක්ෙනවා. අපි නිවැරදිව නිවැරදි ක්‍රමියත භාවිතාන් කල්ල සදුස ක්‍රමගින් දැව පදම් කිරීම සිදුකරදේ පති. අපිට දැව හැකිලීමහ දැව ප්‍රසාරණය සිදුවීම වලක්වා ගන්න පුළුවන්. උසස්තත්ති දැව ලබාගන්න අවස්ථාවක් අපිට උදාවෙනවා. දැවල සිදුවන හැකිලීම හා ප්‍රසාරණයේ වැලක් විීමම් සිද කර පුළුව. ඒගේම දරුවුණය අපිට දැව පදම් කිරීම මගින් දැවල ජලප්‍රමාණය අඩුකිරීම මගින් දැවලට හානිකරන ජීවිීන්ගේ ක්‍රියයාා පාලනය කරගන්න පුළුවන් අපිට. අපි දන්නවා දැවලට හානිකරණ ජීවින්ගේ ක්‍රියා චුද්‍රජීවී ක්‍රියා කෘමි හානි දිලීරහානි බැක්ටීරියයා මගින් ඇතිකරන හානි අපිට වලක් වගන්න පුුවන් විබල දැවලට හානිරණ ජීවීන්ගේ ක්‍රයාා පාලනි කරන්න පුළුවන්ට ැවල හනිින ජීවින්ගේ ක්‍රියා දරුවුණේ අපිට පාලනය කරගන්න පුළවා හතර වන කරුණු දැව පදම් කිරීම මගින් දැවවල ජල ප්‍රමාණය අඩුවෙලා දැවල බර අඩුවෙනවා අදරුවනේ එතුට දැව ප්‍රවාහණය කරන්න පහසු දැව පදම් කිරීමේ දෙෙන් හලන ලද කඳන්න අපි දන්නවා මේ වගේ විශාල ජල ප්‍රමාණයක් අන්තරගතවීම නිසා මෙවා ප්‍රවාහනය කිරීම මෙවා එසවීම එහා මෙහා ගෙනයාම ඉතාම පහසු දරුවුණණ දා උපකරණ න්ත්‍රභාවිතා කරන්නනවා එසවීම පැටවීමගේ බෑම්මගේ කටයුතු සිදුකරන්න. මිනිසු විශාල සංඛ්‍යාව එකතුුණත් විශාල දැවකදක් අපිට පෙරලීම එයා මෙහා ගෙනයාම එසවීම පැටවීම වගේ කටයුතු අපහසුයි. එතින් මේ පදම් කරනලද දැවහල ජල ප්‍රමාය ඉවත්වීම නිසාදරුවනේ අවම මටම පැවතීම නිසාම යා මෙහා ගෙනයාම හැසිරවීම ප්‍රවාහණය කිරීම කටයුතු පහස වනාවාදීපුතේ ඒක් දැව පදම් කිරීම අවශ්‍යතාවයක් විදියටට අපි දුවල පුතාලට හඳුන්නාදන්න පුළුව. කරනුවන්ක පහ අපිට පදම් කරලද දැවදරුවනි අපට හැක ආාවක්තියනවා දරුවනි අවශ්‍යි පරිදි අපිට යන්ත්‍රමගින් වැඩ කිරීමට පහසුයි දරුවුණ හසුරුවන්නේ පැ න්ත්‍රමගින් වැඩකරද්දිී යන්ත්‍රය තුළ යන්තය තුළින් බලයක් ලබාදෙන් මේ හසුරුවන්න්න වනේ ඒ මේ පැත් අපට ගාන්නයනකොට දවයක් අපට ගානයනකට දව කඳක් ඉරගාන්න යනකොට තුන ෑල් ලබාගන්න වශ්‍යීන ඉදිකිරීමම් කටයුත්තගින්ද අපිට අවශය ප්‍රමාණයට දිග ප්‍රමාණයට මේවා කපාගන්න අවශ්‍යය දරුවුණේ ගාගන්න ඕනි වදගන්න ඕනි වගේ තව්විදින්න ඕනිේ රිිල් කර ගන්ඩ අවශ්‍ය වෙනවා. ඉතින් මේ ආකාරයට පදම් කරපු දැවයක් නන්දරුවනේ අපිට මේ ක්‍රියාවලී යන්ත්‍රමගින් සිදුකරන කටයුතු කරන්න පහසු වෙනවා අදරුවනි. ඒ අන්දරුවනේ යන්ත්‍රමගින් වැඩකිරීම පහස වෙනවා ඒකත් දැව පදම් කිරීමේ අවශ්‍යතාවයක් විදියට අපිට දොලපුතාලට හඳුන් ලදන්න පුළුවන්දරුව. කරනුුවංක හය අපිට පුතේ පදම් කරනලද දැව පරිහරණය කරන්න පහසුයි ඊසි යස් කරන්න පහසුයි පරිහරණය කරන්න පහසුයි පුතේ පදම් කරල දව බර අඩුයි එෙතමන අඩුේ ලනිතින් පරිහරණය කරන්න ලේසි කරුණුවන්ක හත දරුවනේ පදම් කරලද දැවවල ශක්තිමත් භාවේ වැඩි පුතිේ දැවල් ශක්තිමත්බාව වැඩි. කරුණුවන්කට දැව් පදම් කිරීමේ ඊළංඟ අවශ්‍යතාව විදිර අපිට සඳහන් කරන්න පුළුවන්. දැවවලට නිමාවක් දෙන්න පහසු වෙනාපුතේ. දැවමගින් යම්කිසි නිස්්පාදනයක් සිදු කරලා ඒ සඳහා නිමාවක් දෙන්ට පහස වෙනව අදරුවනි. හොඳ නිමාවක් හොඳ නිෂ්පාදනයක් හොඳ නිර්මාණයක් සොඳහා නිවැරදි සුදුසු නිමාවක් ලබාදීම සඳහා දැව පදම් කිරීම පුුතේ වැද ගත්යෙනු එනන්දු පුත ඇි කතා කරේ දැව පදම් කිරීමේ අවශ්‍යිතා සම්බන්ධය මොනෝදක කරම ක කියෙනනකැයිදී පුත මිතනෙද මේකොට සංසාකච්ඡාර අපි හොඳයි දරුණය පිදියටට. මේ දැව පදම්කිරීම සඳහා බලපාන සාධක ගෙන කතා කරන්නඩ යන්න පුතේ මේ දැව පදම් කිරීම සඳහා බලපාන සාධක මනවාද කියනක සම්බන්ධීෙන් අපි කතා කරන්නඩ යනු. එකක් උෂ්නත්වයෙන. දව දම්කිරීමට බලග පානෙක් සහධකය අත්තමයි පපුතේ ෂ්නත්තේ. අපි දන්නවා උෂ්නත්තේ වැඩිවිෙනකොට ජලයේ වාශ්පී කරන සීග්‍රතාව වැඩිවෙන නිසා වැඩි ජල ප්‍රමාණයක් දැ ඉවත්තිනවා. හෙළල් අද දැවකඳක් වෙන්න පුළුව. ඒවමින් ඉවත්නෝ. ඉරණල් අද දැවවෙන්න පුුවන්. අපි ත්තුනී ලෑලිනිර්දරුවුණනි පරාල රීප්. විදියට මේ දැව පදම්කිරීම සඳ බලපාන දැව පදම්කිරීමට බලපාන ප්‍රධානසාධකයක් දැව ඒ ටෙම්ප්‍රේචික උෂ්නප්තය බලන දරුවනි උෂ්නත්වේ වැඩි වෙනකොට දරුවන අපි දන්නවා ජලයේ වාශ්ප වෙන සීග්‍රතාවයක් වැඩි වෙන. එතකොට මේ දවකදංගවල් ව ජලයේ සීග්‍රයෙන් ශ්ප වනා දරුවනි. එනිසා දැවකඳන්නුලින් වැඩිපුර ජල ප්‍රමාණයක් ඉවත්වෙනවා. ජලේ වාශ්පාකාරයෙන් ඉවත්්‍යනවා. අපි කරිෙන වාශ්පිී කරණය කියල. ලින් ජලයේ වාශ්පාකාරයෙන් ඉවත්වීමට අපි කෙන උත්වේදනය කියලා. හිතිිෂාකවලින් නනිද හිටි ගසකි හෙලනලද දව කදක්නෙ මේ දැවොල්ට අපිගන්නන්නේ හිටති ශාකයක නැත්තන් ජීවී ාකයක් අත්තොත් ජීවීෂාකයකින් ජලේ වාශ්පාකාරයෙන් ඉවත්වීම සිදුවන ප්‍රධානත්ම ක්‍රමේ තම යොගුල දන්නවා උත්වේදන නැත්තං ටරන්ස්පී අපි කවා ට්‍රරන්ස්පිවේෂන් කියෙලකල. ඒවගේ හෙලන ද නපිදන්න ද වාස් ප වි සිද වෙන. අපිදන්නවා ශාකයකින් ජලය උත්වේදනය හා වාශ්පී කරණය කියන ක්‍රියාවලි දෙකින්ම ඒවත්ීමට අප කිය ශපිී ත් වේදන නැ න් ඒ ට්‍රන්ස්පිරේෂන් කෙලාපි කියන්න. ඒ දොලපපුතාරලන පි ගරන ති න කින්දන්න ොදරන් ඒ අදරන ෂ්නත්තය දැව පදම්කිරීම සොඳහා බලපාන ප්‍රධානතම සාධකයක්. උෂ්නත්තේ වැඩි වෙන කොට මේ අපිදන්නවා ජලේ වාශ්පවීම සිීග්‍රතාව වැඩිවෙල මේ දවකඳන්නවලින් ජලේ වාශ්පවීම වැඩිපුර ජලයේ වාශ්පවීම. සිද්ධ වෙන වැඩි ජල ප්‍රමාණයක් ඉවත්වීම. ඊළගේ වැදගත් සාධකයේ තමයි දරුවනී සාම්පේක් ශාර්ධතාවේ රිෙලෙට යහිු මිඩිට අපි කියනවා සාපේක් ශාර්දධතාව අර්ථදක්වන කිවොත් දයිබුතිේ අපි දැන්ටමත්ව බත්ත කතා කළති අපි යම් උෂ්ණත්වයකදී යම්වායු පරිමාවක් තුළ අඩංගු ජලවාශ් ප ප්‍රමාණය එම උෂ්නත්තේදී හා එම වායු පරිවා එම අවස්ථාව පවිදැ පීඩණනයක් සබඳධ කරොත් යම් යම් උෂ්නත්වේකදී හා පීඩනයකදී යම් වායු පරිමාවක් තුළ යම් ජලවාශ්ප ප්‍රමාණයක් අඩං වෙලා තියෙනවානි පපුති එම උෂ්නත්වේ හා එම පීඩනයේදීම එම වායු පරිමාව තුළ පැවතියුතු උපරිම ජලවාශප ප්‍රමාණයක් තියෙනවා අනි පුතේ අපි අර කලින් කිව්ව යම් උෂ්නත්වේකදී හා යම්පීඩනයකදී යම්කිසිවායු පරිමාවක් තුළ අඩංවෙලත් තින ජලවාශප ප්‍රමාණයක් තියෙනවානි ඒ අවස්ථාවේදීම. එමවායු පරිමාවේම එම උෂ්නත්ත තත්ත්වයට දීදීම. පවතින උපරිම ජලවස්ප ප්‍රමාණය නත්තන් ඒ අවත්ථාව සම්තෘපත කර්ඩඕන උපරිම ජලවාශප ප්‍රමාණයේ අනුපාතයේ ප්‍රතිශතය තමයි දරුවනේ සාපේක් ෂාර්ධතාවය කලා කියන. ඒ නම්මතක තියාගන්න. අපිට සාපේක් ෂාර්ධතාවයක් දරුවුණේ, දැව පදම්කිරීමට බලපාන ප්‍රධාන සාධකයක් විදියට දොරපුතාලට හඳුන්නනා දෙන්න පුළුවන් උච්නත්තේ වගේම සාපේෙක් ශාර්ධතාවයක් දැවපදම්කිරීමට බලපාන වැදගත් සාධකයක් එහිනම් පපුති සාපේක් ශාර්ධතාවය අඩුවෙනකොට ඒ කියන්න පුති සාපේෙක් ශාර්ධතාවේ අඩුවෙනකොට වායයේ අඩංගු ජලවාශ්ප සංයීතිය අඩුවෙනකොට පුති මේ ජලවාශ්ප සංවිතිය අඩුවෙනකොට මොකදවෙන්නේ අපි දන්නවා දැවවලින් පහසුවෙන් ජලය වාශ්පීකරණයවීම සිද්ධ වෙනු හොඳයි සාපේක් ශාර්ධතාවේ අඩුවීමේදී දැවලින් පහසුවෙන් ජලයයේ වාශ්පී කරණයීම සිද්ධ වෙනා පුතේ මේ නිසා දැව පදම් කිරීමට ගත වන කාලයේ අඩුවෙනු සාපේක් ශාර්ධතාවේ අඩුවෙනකොට වාජුවේ අඩංගු ජලවාශ්ප සංගවිතයේ අඩුවෙනකොට දැවලින් ජලයමකොද වෙන්නේ දැවතුළ අන්තර්ගත ජලයම කොති වෙන්නේ පහස්වුවෙන් වාශ්පි කරණයට ලක්වෙනවා. එනං මේ දැවල ඩංගු ජලයේ පහසුවෙන් වාශපිී කරනයට ලක්කනවා කියන්නේ. සාම්පේක් ශාර්ධතාවය අඩුවෙනකොට ඒ දැව පදම්කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරම. දැව පදම්කිරීමේ ක්‍රියාවලිය පහසු කරවීමට ඒ හේතුවක් වෙන අදරුවන්නේ. හොඳයි එනං අපි ප්‍රධාන වශයෙන් කතා කරේ දැව පදම්කිරීම සොඳහා බලපානු සාධක දෙකක් ගැන කතාකරාද වී පති ෂ්නත්තේ සහ සාපයක් ශාර්ධතාවේ. අපිඉරියටය ඒවගේ ම තුන්වැනි කරනු තමයි මේ වාතය සංසරණය වීම පුතේ අපි දන්නවා වාතය කියන්නේ එක තැනකින්න්න බෑ වාතයට වායුවක් සුළගේ අපිගෙන මේ වායවයේ සිදුවෙන අපිග මේ සුළඟ කියලා කියන්න පි වාතයේ සිදුවන චලනේයට් නිදරුවුණි අපිදන්නවා හැමබෙලේම වාතය වැඩි පීඩන කලාපේකින් දං අඩු පීඩන කලාපය යි ගවන් කරන්න වාතය කැමතින දරන්න තෙර පිල්ල පිීඩනය අටතින්. අපි බැලුම්බෝලයක් පුම්බල ගටගැහුහමේ ක රැදිලා තියෙන. නමුත් කොයි වෙලා වෙහරරිියක කොහැරි වැැදිලමේ ඒි ගට ගල න නැ හ තනක සිදුරක් ො ොක ටක්ගල මො ඉවතල යන බල බල පිරිි තරන ෙද බැුම්බොලයක් පුම්ගැ පුම් ත අවස්ථාව ඇද මේ පීටනය දරගන්න බැරි අස්ථාවකත ොද වන්න මේ බලුම් බල පිරිල්ල යනු පිරිල්ල විනාස්ල යනු. අන්න වාතේ පිට වෙන ඇතනි වාත ඉවත්තින. වායුවක් හැමතිනය තෙරපිල තද වෙලා හිරවෙලයින්න. පීඩණයක් ඇතති ප්‍රශරකක් යට තියට වායුුවක් ැමතිනෑ වායුක් කැමති නිදහසේ චලනයවෙන්. මේ මොතේ ඔබයින්න තැනත් ම ඉන්න ස්ථානත්වාතය එහහා මෙහා චලනය වන. අපේ ශරයේ වදිනෝ මේ බඩ්ඩ එකවදනවා බිත්්‍යල වදදිවා වායුකට ස්කන්ධයක් තියෙනවා. ඒවගේම වායුකටවෙවෙ ප්‍රවේගයක් තියෙනවා. බිවිදස්කන්ද විිවිධ ප්‍රවේග සහිතව වායු එහා මෙහා චලනේවිමින් ඉන්නවා දරුවුණ. ඉතින් වායුවක් හැමවෙලාම චලනයවෙන් අපිදන්නවා පීඩනයේ වැඩි කලාපක සිට පීඩනය අඩු කලාපයක් දක්වා. මේ වායුන්ගේ සංසරණය සිදවෙන්නේ ඒයාකාරිට අයිදරුවනේ. ස්කන්ද සහ විවිධ ඉස්කන්ද සහ වායෝකට එම් ස්කන්දයක් සහ වී කියල ප්‍රවේගයක් තියෙන වායුකට. එනම් මේ ස්කන්දයක් සහ ප්‍රවේගයක් සහිතව වායු අම්ශුපුතේ චලනයවිමනුයි නිවන්තරයෙන් අහමුුලෙස චලනේව නිවන්තර චලනයව වුණ සිදුවන්නේ. හැබැයි චලනය සිදුවවෙන්නේ පීඩනේ වැඩි ස්ථානක සිට පීරණයේ අඩු කලාපයක් දක්වා බලන් හිනම් අපිට මේ වාතය සම්සරණය වීමත් පති මේ දැව පදම් කිරීම සොඳහා බලපාන සාධකයක් තුන්ගනි සාධකය තමා පති වාතය සිදුවන සම්සරණය පෘති මේ බලන්. දැවවලින් ජලී ඉවත්්‍යෙනකොට පති මේ ඉවත්වන ජලයේ පටලයක් විදිහට පති අපි දන්නවා දැවකැබැල්ල ආශ්චිතෝ පවතින නිසා. දැවවලින් ඉවත්වන ජලයේදරුවනි පටලයක් විදියට දැවකැබැල් ආශහිතෝ පවතිනු අදරුවනි. එහෙන අන්දරුවනේ. දැවවලින් ජලීඉවත්වීමේදී මේ ඉවත්වන ජලය පටලයක් විදියට දැවකැබැල් ආශහිතෝ පවතින් නිසා. වායිගෝලයේ සහ දැවකැබැල්ල අතර පවතින ජලවාශ්පකති. මේ වායිගෝලයේ සහ දැවකැබැල්ල අස තියෙන අතර පවතින ජලවාශපපතිේ. අනුක්‍රමණයේ අඩුවෙන අතර ජලවාශ පනුක්‍රමණය අඩුවන අතර ඒ නිසා ජලය දැවයෙන් ඉවත්වීම සිදයෙනු අන්න බලන්න පුතයේ ජලය දැවෙන් ඉවත්වීම සිදුවෙන බලන්න දරුවන දැවවලින් ජලයේ ඉවත් වෙනකොටමී ඉවත් වන ජලය දවිපතේ පටලයක් විදියට දැවකැබැල්ල ආසිතූ පවතිනු එතකොට වායුගෝලයේ සහ දැවකැබැල් අතර පවතින මේ ජලවාශ් ප අනුක්‍රමණය මොකද වෙන්න පුතේ අඩුවිර වායිගෝලයේ සහ දැවකැබැල්ල ආසිතෝ පවතින අතර පවතින මේ වාශ්ප ජලවාශ්ප අනුක්‍රමණය මොකද වෙන්න පපුති ජලවාශ් පනුක්‍රමණය අඩුවෙනකොට අන්න එතකොට දැවන් ජලයේ ඉවත්වීම සිද්ධේ නවා දැවින් ජලය ඉවත් ීම සිදුව නොදීති මොකද වෙන්නේ ඒ නිසා අනුක්‍රමණය අඩුවනකොට ොද වෙන්න පොතින් අයි්ලදපොති ජලවාශ් පනුක්‍රමණය අඩුවෙනකොට ඒ දැවකැබැල්ලසා වායි ගෝලය අතර තියෙන ජලවාශ්ප අනුක්‍රමණය අඩුවෙනකොට ඒ නිසා මොකද වෙන්නේ ජලය දැවෙන් ඉවත්වීම අඩුවෙනු. ජලයේ දැවෙන් ඉවත්වීම අඩුවෙන අදරුවුණේ අයිමත් බලු දැවවලින් ජලයේ ඉවත්වෙනකොට මේ ඉවත්වන ජලයේ පටලයක් විදිහට ඉවත්වෙන්. ජලයේ පටලයක් විදියට පතේ දැවකැබැල්ල ආශ්ටිතව දැවකැබැල්ල වට පවතින ජලවාශ්ප පටලයක් විදියට දවකැබැල්ල වටා පවතිනවා පෘති ජලවාශපදම වාශ්ප තත්වයට පත්වෙලනතියන් එතකොට වායිගෝලයේ සහ දැවකැබැල්ල අතර පවතින වායිගෝලයත් දවකැබැල්ලත් අතර පවතින තක් දැව කැබැල්ල ත්තො දරුණ නිමර අපි දැව කුට්ටියක් ගම් දවැබ හිට පස්සමී තිීන්න වායිගූලයවට දවැබැල් සහවායිගූලීති එතකොට බලන දරුවන දැවවලින් ජලයේ ඉවත්වනකොට මේ ඉවත් වන ජලය පටලයක් ඉවත්වන ජලයේ පටලයක් ලෙස සහ ජලයේ පටලයක් විදියට දැව්වලින් ජලය වාශ්පවෙනවා ජලය වාශ්පවීම දැවලඩගු ජල වාශ්පාකාරය නිවත්වනි දරුවුණි එතකොට දැවවල ජලය ඉවත්වෙන කොට ඉවත්වන ජලයේ පටලයක් ලෙස සහ දැව කැබැල් ආශ්‍රිතව පවතින නිසා පටලයක් ලෙස මේ දැව කැබල්ල ආශිතව මේක පටලයක් විදියට පවතිනු දවකැබල් ආශ්‍රිත න්න පටලයක් විදියට පවතින දැ දවකැබල් ආශිතමයා පටලයක් විදියට පවතිනු දවකැබල ආශසිිතව පවතියෙන් නිසා පටලයක් විදියට මේ පිටතින්තියෙන්න්නේ වායගූලය වායිගෝලයේ සහ දැවකැබැල් අතර පවතිනබන් දැම් මේ වායිගූලයයි දැවකැබැල්ලයි අතර පවතින ජලවාශ්ප අනුක්‍රමණය දරුවනේ මොකද වෙන්නේ ජලවාශ්ප අනුක්‍රමණය මොකද වෙන්නේ දරුවුණේ මේ දෙන්න අතර තියෙන ජලවාශ්ප අනුක්‍රමණය වායිගෝලයෙත් ජලවාශ්ප තියෙනු දැවකැබැල්ලෙන් පිටවන ජලවාශ්පත්තිය නොමයවට පටලයක් විදිට ව කැබැල්ලෙන් ඉවත් වන ජලවාශ්ප ටිකත් පටලයක් විදිරතියෙනු. අට වායගෝලයක්ත් තියෙන එතකොට එනම් මෙන්න මේ වායිගෝලයේ සහ දැව කැබැල් අතර පවතින ජලවාශ්ප අනුක්‍රමණය මොකද වෙන්නේ පුති ජලවාශ්ප අනුක්‍රමණය අඩුවෙනෝ ජලවාශ්පනුක්‍රමණය අඩුවෙනකොට මොකද සිද්ධ වෙන්නේ ඒ නිසා ජලය දැවීන් ඉවත්වීම මොකද වෙන්නේ ජලය දැවෙන් ඉවත්වීම අඩු වෙනවා අයි අනෝදුුවපති පැහැදිලි බංහිතනොට මෙන්න මේ ජලවාශ්ප අනුක්‍රමණය ඉහල අගේක පවත්වවා ගැනීම සඳහා මොකද වෙන්නේ දැව පදම් කිරීමේදී වාතය සම්සරණයවීම ඒ හරහා වාතය සම්සරණයවීම අවශ්‍ය වමු එතකොටර වැඩි පීඩනයක ඉඳලා අඩු පීඩනයකටයි වාතය සම්සරණයවිෙන් එනිසා මේ ජලවාශප වේගීෙන් ඉක්මනින් ඉවත් කරන්්ඩමයාලා ගිෙනියන්ඩ සම්සරණය වෙන්ඩ මේ වාතයේ සම්සරණයවීම වැදගත්තෙනවා වැඩිපුර අපිටමකොද ජලය ඉවත් කරගණ්ඩ ඔන්නේ දවෙන් දැව පදම් කරනකොට. එනම් ඒ සඳහා මේ අසල තියෙන වාතය ඉවත් කරන්්ඩි පැයි දරුවනේ දැව කැබැල්ල අසලතියන වාතයේ සම්සරණය වඩ නං ජලවස්ප ඉවත්ෙන්න්න නම් දරුවන. අපිට මේ සංසරණේ වනවාතය වැදගත්තිෙනවා. ගමන් කරන සම්සර්ණයනවාතය ගුල් අරංගියාට පස්තේ මොකදවෙන්නේ අන්නේ එතකොට නැවත දැවන් ජලේවාශපවිෙන්ඩ පටන්ගන්නවා. ඒකයි මේ කතාව. මේ ජලවාශ්ප අනුක්‍රමණය ඉහල අගේක පවත්ව ගණඩනං දරුවනේ. ඒ සඳහා දැව පදම්කිරීමේදී වාතය සම්සරණයවීම අවශ්‍ය වෙනවා. අනුක්‍රමණය අඩුවෙන කොටනේ ජලවාස් පනුක්‍රමණය අඩුවෙන කොටනේ දැවෙන් ජලයවාස්පවීම අඩුවෙන්න්නේ ඒක නිසාපිට ජලවාස් පනුක්‍රමණය ඉහලාගේක පවත්ත ගණ්ඩනම් දිය පුතේ දැවපදම් කිරීමේදී මේ වාතය සම්සරණය වීම අවශ්‍යයනවා. සම්සරණ වන වාතේ මේ ජලවාශප රැගෙනයනවා පුතේ මේ සම්සරණය වන වාතය මගින් මේ ජලවාශ්පපුතේ රැගෙනයම. එත කටමො වෙන්නේ අපිට ජලවාශ්ප අනුක්‍රමණය වැඩි වෙලා ජලය දැවීන් වාශ්ප වෙන්න පටන්ගන්නවා අදරුවන හරි අපි ඒක සටහන් කරමු මෙම ජලවාශ්පා අනුක්‍රමණය ඉහලාගේක පවත්වා ගැනීම සඳහාදරුවන දැව පදාම් කිරීමේදී වාන්තය සම්සරණය වීම අවශචයනෝ. සම්සරණය වීම අවශචයනෝ එත කොට ඔන්න දැවකැබැල් අසල සෑදෙන ජලපටලය පිසදාහරින අතර නොකඩවා ජලේවාශ්පවීමට එය ඉඩ සලසාදයි. මේ සොඳහා විදුලි පංකා භාවිතා කරනවා. ෆෑන්ස් භාවිතා කන්නවා. විදුලි පංකා භාවිතා කල්ලා මේ අර එකතුවන ජලවාස්ප වටලේ පිසදාලදාන්ඩ ඉවත් කරන්ට හේතුවක් වෙනවා. ඒකනේ සම්සරණය වනවාතේ වැදගත්තෙනවා කෑනදියපුතේ. ඒකයිදුියපුතේ සම්සරණය වනවාතය. ද ගත්තෙනවා කියලා කියන්නේ මෙතන මං හිතන දුවලපුොතාටට ඉතාමත්ම පැහැදිලී ඒ ක්‍රියාවලිය හරි අපි ඉදිරියට යමු දරුවු මේ දැවවල වූහයක් දරුවනේ දැවපදම් කිරීමේදී වැදගත්තෙන්වා දැවවල ස්ප්‍රක්්චයක දැවවනම්තර ගත මේ වූහයක් අපිට දැවපදම් කිරීමේදී වැදගත් සාධකයක් හතරුවනි සාධකය විදිහයට සඳහන් කරන්න පුළුවන්දවා දැන් තුනක් කතා කරා දැවපදම්කිරීමට බලපාන වැදගත් සාධක පලවිනි සාධකයේ දැවල උෂ්ණත්තේ දෙවනිසාධකයේ සාපේක්ෂ ආර්ධතාව තුන්වෙනි සාධකයේ විදියට අපි සම්සරණය වනවාතය ගැන කතා කරා දරුවන. සම්සරණ එන වාතයේ අර දැවකැබැල් අසල එකතුව නැත් අන් දුවේ පුතේ පටලයක් විදියට තියෙන ජලවාශ්ප පිහදාලදාන්ඩ ඉවත් කළ දාන්ට වැදගත්වෙන. ඒ සොදා පංකා භාවිතා කනවකු අපි දැවවල විය්හෙයිපුතේ හතරවෙනි කාරණාව දැව පදම් කිරීමට වැදගත්වන සිව්වන කාරණාව විදිීට අපි දැවවල වියව්හයට කතා කරනවා අදරු එලෙ යහා අරටුව සලකා බලන්න විට ඔබ දන්නවා දැවකදක් ගන්නකොට අපි වාර්ෂික වර්ධක වලලු ගැන කතා කරනවා අපි වාහර්ෂික වර්ධක වලලු මේ පිටතින්මතියන්නේ පිට පොත්ත දරුවනි ඒවාගේම පිටතින්ම තියෙනවා පිටතින් මතියනවා අදරුවුණේ පිට ත තියනොටස විදිේයට පිටහඳුන්න්න පුුවන් එලය පිටතින්මතිීන් ඇතුළතට වෙන්න තද පැහැයිෙන් යුත්තව අරටුවතියෙනු එ තුළ මේ ජීවී සයිල අඩංගුවවි දරුවුණි අරතුුව තද පැහැති පිටති අර පිට පොත්ත කියලා කියන්නේ ේක්ෂාකයක පිට පොත්තතියනු බස්සමින්නේ තුලතින් එලේ තියෙන එලේ ලා පහයැයි දරුවුණි ලා කහ පැහැලා සුදු පැහැසිටලා කහ පැහැදක්වදක් අපිට හඳුනගන්න පුළුව අරටුව ගත්තාම තද පැහැතිී දරුවුණේ තද පැහැති එනං එලෙ හා අරටුව සලකා බලන කොට දරුවනි එලේ වැඩි ජල ප්‍රමාණයක් පවතියගේ සසාපි දන්නවා එලෙේ වැඩි ජල ප්‍රමාණයක් තියෙනු. ජීවිී සයිලනයකඒ එලේ තුල තියන්නේය කෙන දරුවනි එලේ ඉක්මණින් හානි කරන්න පුුව ක්මනින් හනි කරන්න පුලන් ශුද්‍ර ජීන් ටලේ ඔබ දැක ඇති මේ සුදු පාටමය මේව අඩු පාට අඩු වර්ණය අඩු කොටසේ කොටසිං හදන ගුරබාන්්ඩවල ගේදේවලු ංකුවගේදේවලු ඉක්මට ඔබ දැක ඇති මේේ ගුල්ු ගනො එක්මට සත්තුන්ගේ කෘ්‍රවස්සතුන්ගේ හානිවෙලයේව දිරාපත්ති නවා ඉක්මනින් විනාශන යනි දව එඒ භාවිතා කල්ල සකස්කරලතියෙන බාණ්ඩ එතකොට එහිනං අපි දන්නවා එලය හා අරටුව සලකා බලන්නකොට එලයි වැඩි ජල ප්‍රමාණයක් පවතින නිසා එෙන් ජලයේ ඉවත්වීමට වැඩි කාලයක් ගන්නවා ඇයි එලේ වැඩිජල ප්‍රමාණයයක්හින්ද එලයිෙන් ජලය ඉවත්වට තමයි වැඩි කාලයක් ගන්න බලන්න දරුවනයහි නං අපි දන්නවා එ වැඩි ජල ප්‍රමාණයක් තියෙනුවන එ එළේ අරටුව සලකන කොට... එෙ වැඩි ජල ප්‍රමාණයක් තියෙන නිසා දරුවනි එලීන් ජලාජවක්වීමට වැඩි කාලයක් ගාන්නම විිවියූහය සලකනකොට අරටුව සහ එළේ අරටුවෙන් හදන වාණ්ඩ ශක්තිම අරටුව වැඩිනක් ශක්තිම දැව් පදම් කිරීම සොඳහා බලපාන තවත් සාධකයක් තමයි දරුවනේ සපේන තාප ප්‍රමාණය දීපති බලන දවියපුතේ දැවපදම් කිරීමට අවශ්‍ය ෂ්නත්තිය ඉහළ නැංවීම. ශූරිතාපේ මගින් හෝ කෘතිීමම තාපේ සැේම් මගින් සිදුවෙන්න්න පුති. ෂ්නත්වයක කියයන තාාප ශක්ති මනිුමක්ම එහනං අපි දන්නවා දැව පදම් කිරීම සොඳහාවශ්‍යය ෂනත්තිේ නැත්තං ඒ සඳහා අවශ්‍යය තාපේ සැපීමම් ෂ්නත්තිේ හ නංවන්ඩි පෙ දැවල ජල වාශ පපවිද නිවත් කරන්නන ෂ්නත්ති හනංවනට තම දවරතින ජලය වාශපෙල යන්. වාස්පී කරන මග නිව ීම සිදුවෙන්. අපි දන්නවා දව ෂ්නත්ති ෂ්නත්ති හළයා නංවන්න නං අපිට ෂ්නත්ති හළ නංවන්න එ එකක් ෂූරේතා අපේ භාවිත කරන්න ඕනේ සූරේ විකරන හම ේලීම සිුදි කරන්න ෂූය හිරු එලි වලීම සිුදු කරන්න ඕනේ එම නැත්තන්ම් අපි බාන් දන්නා පතේ මේ වගේ අපි විශේෂයෙන්ම භාවිතා කරලා කෘතියම ක්‍රම භාවිතා කරලා මේ අවශ්‍යතා අපේ සැපීමම් සිදු ක එද දකරීමම අවශ ෂ්නත් හිහ ැගවීමට ූර තාපේ මගින් හො කෘතිීම තාපයේ සැපීම සිදුුව නොදරුවුණනි මේ විට වැඩිපුරතාපයේ සැපීමෙන් වැඩි ජල ප්‍රමාණයක් වාශිප කරගන්න පුළුවන් තින සපේන තාපේ වැඩි කිරීම අපිට වැඩි ජල ප්‍රමාණයක් වාශිප කරගන්න හැකි අවතිය නොදරුවුණ. දැව් පදම්ක්‍රීමට අවශ්‍යෂ්නත් තීහර නැඟවීමට කව්දවශයෙන්න්නේ ශූරතාපේ මගින් එහමනැත්තං කෘතීමමෝ තාපේ සැේ මගින් සිදුවවෙනි පපුති මෙසේ වැඩිපුර තාපේ සැපීමෙන් පති වැඩි ජල ප්‍රමාණයක් වාශ්පවම් සිද්වෙනු වැඩිපුර තාපේ සැපීමෙන් වැඩිජල ප්‍රමාණයක් වාශ්පවීමම් සිද වෙන දරුවුන් ඉදිරියටය දැව් පදාම් කිරීම දැවපදම් කිරීම ප්‍රධාන ක්‍රමකක් ඇැත සිදුවෙන පපුති නැරුවල් කරමේ නැත්තං ස්භී ක්‍රමය සහඒයින් වාේ රීම සිදු කර පුළුව භාවික ක්‍රම අටේ වාතේවියලීමයි කරන්නේ දැව් පදම්කිරීම ක්‍රමය අයටතේ පලවිනි ක්‍රමය ස්භාවවි ක්‍රමය දරුව ස්වභාවික ක්‍රමය අට ත්‍යබි කරන්නේ දැව වාතේ වියලීම මෙන්න පළවිනි ක්‍රමය මෙන්න දැව් පදම් කිරීමේ ප්‍රධාන පළවිනි ක්‍රමය දී පති අංකේ දැව් පදම් කිරීමේ අංකේක ක්‍රමය මොකදද ස්වභාවික ක්‍රමය ඒ අටත සිදු කරන්නේ මොකදද වාතේවියලීම එ ाइ සභාවික ක්‍රම යටතයේේ වාතය වලීමම් සිදුකරනම අප පලවිනි ක්‍රමේ දැව් පදම්කිරීමේ මූලික ප්‍රධාන ක්‍රමේදයක් අංක එක ස්වභාවික ක්‍රමින් නචර තර දෙක් ස්වභවික්‍රමේ යටතේ දැව පදම් කරණ හොමදපති වාතය වලීම කරනවා බලන්දරුවනය එයා ඩ්‍රයින්් එකක් අංක එක දැව් පදම්කිරීමට භාවිතාකන ප්‍රධාන මූලික ක්‍රමෝලිින් එකක් ස්වභාභික වලීම සභවික ක්‍රමයා අටතේ වේලනෙක් ඇත අපේටක ස්වභවික ක්‍රමයකනු ස්වභවික ක්‍රමය අටතම කද දී පුති කරන්නේ මෙ දැවවාතය වලීමට ලක් කන්නවා අපි කෙනකට එඩ්‍රයින් කියලා පෘතිම ක්‍රම මේ බලන්න පුතේ ආටිපිෂල් නැත්තං යාන්ත්‍රික මැකනිකල් ක්‍රමනෝද කියලා උදුනේ වියලනොව දරුන් උඳන කවියලීමම් සිදු කරන්න පුළුවන් රස්සායක දව මගින් කරන්න පුලළන් පුතේ ජලවාශපමගේ විදුත් බලයක් මගින් රේඩියෝ තරංග ආධාරෙන් රේඩියෝ ප්‍රීකුවන්සි රයි් එක කරන්න පුළුවන් දරුණ රෙක්තකකමේ මගින් වැැකවුම් රයින්් එකක් කරන්න පුළුව එනම් මේ ක්‍රමමාතරින් ශ්‍රී ලංකාවගේ බහලෝම භාවිතාවවෙන්නේ වාතය වියලීම සහ උදුන් නොල්ල වියලියමයි එනම් පොතේ මෙන්න දැව පදම් කිරීමේ කෘතිම ක්‍රම නැත්තන් යාන්තික ක්‍රම කියලත් කියන්න පුළන් පොති අංක දෙකමින් අංක දෙක මෙ දෙවනිය මොකදද දෙවනිය දෙවනය තමයි දැව පදාම් කිරීමේ දෙවනය තමයි කුතීම නැත්තන් ආටිපිෂල් නැත්තං යන්ත්‍රික මැකනිිකල් ක්‍රමය මොනද බද්ද යන්ත්‍රික නත්තන් කතිම ක්‍රම මැකනිල් කම කම ආටිපිෂ අංක එක උන්දුු නේවලීම කරන්න පුල අයන් ්‍රයි එකක් අයන් ර එකක් හඳ නේවියලීම අංක දෙක රසාහිනික ද්‍රව්ව්‍ය භාවිතා කල්ලා සිදු කරන්න පුළුවන් දරුණ රසානික ද්‍රව්්‍ය භාවිතා කල්ල වියලීම කරන්න පුළුවන් ජලීවත් කරන්න නෙවනි අංකතුන වේපයක මගින් ජලවාශ්ප මගින් ජලවාශ්ප මගින් සිදු කරන්න පුළුවන් අංකහතර විද්දුුත් බලය භාවිතා කරලා මේ ක්‍රියාවලිය කරන්න පුළුවවා. දැවපදම් කිරීම. විද්දුුත් බලයභාවිතා කරලා ජලේවත් කරන්න පුළුවවා. අංක පහපුත රේඩියෝ තරංගාධාරී රේඩියෝ ප්‍රීෙන් සි්යි් එකක් කරන්න පුළුවන් අංකහයවැැකුම් රිත්තක ක්‍රමය මගින් වැැකුම් රයි එකක් මෙන්න මේ කතාකනුල්ලද කෘතිම ක්‍රම අතරින් පපුතේ කෘති සහ තොභාවික ක්‍රමාතරින් ලංකාවි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න පොතේ වාතේ වියලීම සහ උදුන් තුළවියලීම එනක විශේෂයෙන් මතක් කරදුව බලනපොත ඊත ක්‍රමාතරින් ශ්‍රී ලංකාවේ බහුලෝම භාවිතාවෙන්න්නේ දරුවනී වාතේ වියලීම හා උඳුන් තුළවියලීම. ක්‍රමාතනින් අප රටේ බහුලොම භාවිතාව කර දෙක තමයි වාතය වරීම සහ උදුන්තුළ වියලීම අභි බලමු වාතේ වලීම සිදු කරණා කාරය පත මේක සාමාන්‍ය ගෘහස් සිතවත් මේ විදියට දැව පදන්කිරීම නිතරම භාවිතා කරම ගෙවල්ල වල මහා පරිමානණය සිදු කරන කර්මාන්තවලද දව කර්මාතය දිල මහ පරිමාණය දව කරමාත ල වදේ ඒගේදි වගේම ග්‍රහස්ශ්‍රිත දැන් අපි ගෙදරක සාමාන්‍යෙන් අපේ ගෙදරට අශ්‍ය කරන ගෘහ බාන්්ඩ සල්කස් කරගන්න අපේ ඉඩම්ල තින දැහලීම සිදුන්වනි ද පපුතිේ තෙක් හල්මිල්ල බුරුත්ත කොහොම වගේ බොහෝ විට මේ දෙමාපියෝ වගා කරලතියවාන ඉඩම්මල වැටවලට වැටවල්ලලට මායිම්මොලට හිටවල තියන තේක්ක හල්මිල් බරුත්ත කොහොඹ වගේ දැවතියනවානිේ දැවශක්. දැව මේ වටිනාකමක් තියෙන ශාකතියන ඕන දරුවනි. මේ දැව හෙලීම සිදු කරලා නවා සිදි කරනකොට ඔබඩත් මත ඇති බොහෝවිට ඔබ එහම දිවල් ඔබේ මෙසි තියෙනව අනන්ගේ ආකාරයට තිබිලා ගෙවල් ඉද කරනකොට ඉදිකිරීම කටයතුලද මේ දව හෙලීම සිදුකරන. දැව හෙලීම සිදු කරලා දියපුතේ. ඊට පස්සේ මේවා මේ ඇදගහනවා කියල එහම වැඩි දවසක් ඔකුගොල අහල් ඇති මේ දැ මේ දැව කඳන්තිබොත් ඒවා විශේෂය මේ කඳන් විදියට තිබොත් ඒවා බිමනිකන්දදාන්නහ. ද ගහන්න නැතිවන විදිහට ඒවා මෝකක් කරි ආධාරක මතතමා ඒවත් තියන් සිිරස්ව බිම දාලතියෙනවා අපීම ඇද ගහනවා කියලා කියනු දැව එතොට මේ ලෑලි වගේ දේවල් අපි දැව ඉරල ලෑලි විදිට නැත්තම් දවපි උළුහව්වලට ගන්නවා විශේෂෙන් ඉදිරිරීම ොල්දදි නිවාසාහ ඉදිකිරීමනකොට දොරජන සොඳහා වහල සොඳහා පියසි වලට පරාල මුදුන්ලි යටලි කෙලලාපිකිෙන ද ියපුත මේ සඳහා දැව අපි දන්න අදුවයපුතේ මේවා මේ එක පාර්ටම ගහ කපපු හාම එක වලම මේ බොහෝ වෙලාවට මේ ඉරණවා අඩුයි නැතන්ගේ මේවා පදම් කිරීම සඳහා දුවේ පුති මේ ජල ප්‍රමාණය වැඩකරණඩ අමාරුව මේවා කදං විදියට තිබ්බහම එකපාර්ට කපලා මේ ඉ ඉරුවත් මෙවා එක පාට්ටම මේ භාවිතයට ගන්න හැ මේවා පිළිවලකට ගොඩ ගහලා කෙන එක මත එකනික ගන් දාන්න ැතුව ඇද ගහන විදිර ධාන්නනැතුවම පිළිවලකට අසු අඩුක් කරලා මතහරිල් මේවාගේ ලි මතහරිම පිළියකට පේලියකට යම් කිසි නියමිත ආකාරයකට මේ අසුරලා තියල තියෙනවා දරුවන්න අපි දන්නවා මේ අයාකාරයට තියල පදම් කර ගැනීම සිදුකරනවා ඒවා ගෘහස්විතවත් සිදුවෙන ඔබත් දැකළ ඇති සාමාන්‍ය දෙයක් වාතේවේලීම සිදුකරන ආකාරය ආවරණයක ආවරණයක් තුළ විශේෂෙන්ම මේ වාතය මෙහම වියනවා කළ මේ ගණ සම් මොකක්වන් නැතුව සම්පූර්ණය අවවදාලා එහෙම තියන්න හැ අධික සූරතාපයට නිරාවරණය කරලා තිය එන්න හැ බොහ විටම බිත්්ති බැදල නැති ආවරණයක් ශෙඩ්ඩ එකක් මෙන්න මෙවැනි ශෙඩ්ඩෙක පැ අපි බිත්ති බඳල අපි වහල ආවරණයක් එක්ක පැලට් මත මෙවැනි පැලට් මත ඔබ දැක ඇති මෙහෙම දවකඳාන් මෙහෙම අසුරුල්ල තියෙන අවස්ථාවන් තියෙනවා මේ විදියට පැට් මත නැත ලී මත මේ විදියට දාල තිීන අවස්ාවන් දකිල තින අපි ඕට ඕනතර අපිමගේ අවස්ථාව දැකළ තියනවා පියස්සක්හෝ ආවරණයක් දාළ මෙහෙම හොඳින් වාතයේ සම්සරණය වෙනු වාතය වලීම් සිදු කරන්න පුළුවන් ගෘවා සිතුවත් මේ විදිර දැව පදම් කිරීම මිතර භාවිතා කරනු අපි දැකළ තියෙන මේ වෙලාවී පවතිරෂ්ණත්වය සහ ආර්ධතාව යටතේ දැව සෙවන සහිත ස්ථානයකයි ගොඩ ගහනි බලන්නකු හලයක් දී ලාවරණයක් දීලා සෙවන සහිත ස්ථානයකයි ග ගොඩ ගැසීමෙන් ඒවත්වීමට සැලසීම මේකද සිදු කරන්න සරල හනම් බලන්න මොකද දුවපතය කරන්න ග්‍රෘහසිතව මෙලෙස දැව පදන් කිරීමට මේ ක්‍රමේ භාවිතා කන්න අවාතය වේලම් මගේ මේ වෙලාවේ පවතින උෂ්නත්වය හා ආර්ධතාවයටත දියපුත දැව සෙවන සහිත ස්ථානයක ගොඩ ගැසීමෙන් මේ දැවවලතියන ජලයේ වාස්පවීමට ඉඩ සැලසීම සිදු කර අධික සූරතාපයට ලක්වීමට හෙම සිදුවෙන්න හැමියේ කෙදී මේ ක්‍රමයේදිපුතේ දැවවල තෙතමනයේ සයට විස්සත් විසි අටත් ප්‍රතිශතයක් දක්වා අඩුවනම් වාතේවේලීම මගින් දුවපුතේ මෙලෙස දැවවල තෙතමනේ දරුවනේ සීයට විශ්සත් විසි අටත් අතර ප්‍රදේශ ප්‍රමාණයක් දක්වා අඩුවීම සිදුව එනම් අතකතියාගන්න වාතේවේලීම මගින් දැවවල තියන තෙතමනයේ සීයට වි්සත් විසි අටත් අතර ප්‍රතිශතයක් දක්වා පිට අු රගන්න පුළුවන්දරු. මෙලෙස දින කිහිපයක් වියලීමේදී දැවකැබැල්ල අන්න ඒMC තත්වයට පත්වෙන ඔබට මතක අපි කිව දැව පදම්කිරීම පදම්බීමක් සිද්ධ වෙනවාම මේ ඊMC අවස්ථාවයිදී කියලා එකවලිබ්‍රියම් මොයිස්ට කන්ටන්ට කේදී නැතං සමතුලිත අපි තියවා මොකක්දපුතේ තෙතමන ප්‍රමාණේ සමතුරිිත එෙතමන ප්‍රමාණය අවස්ථාවට පත්වෙනවා දින කිහිපකට පස්සේ මේ දැවකැබෙල් මෙ බලන්න මිලෙස දින කිහිපයක් වියලීමේදී දැවකැබැල්ල ඊMCී තත්වයට පත්වෙන පුතේ එකකිවල බ්‍රියම් මොයිස්ච කන්ටේන්ටක ඊMCී තත්වයට පත්වෙනවා බලන් අපි කිව්වාගේ ඉරූ දැව වගේම ඉරා නොමැති දැවහුතේ මෙිලෙස පදම් කරන්න පුළුවන්. ඉරලාතියෙන දැවගේම ඉරල නැති දැවත් මෙ ආකාරයට කඳන් විදිට තියෙන දැව මෙලෙස පදම් කරන්න පුළුවන්. ඉරල නැති දව වගේම ඉරූ දැවත්දූ එපුතේේ විදියට අපිට පදම් කරන්න පුළුවන්. මෙහිදී ඉරූ දැව විධ ක්‍රමුවලට ගොඩගසා වාතේ තුළවියලීමට ඉඩහරිනු මෙබර මෙහිදී ඉරූ දැව විධ ක්‍රමවලට ගොඩ ගහලා වාතේ තුළ වියලීම සිදුකරනු ඉරලතියෙන දැව බල. ඉල නැති දරුවනේ දැවලෙස විදුලි සැපියුම් කනු කම්බිකනු මේ විදිර පදම් කරන බල දැක ඇති ක පපල තියන කඳං විදිහයට තියෙන කම්බිකණු විශේෂයෙන් අපි ඔබ දන්නවා යටිතල පහසුකම් සඳහා භාවිතා කරන්න ලයිට් කරුණුවලට නැතං විදුලි කනු විදුලු රැහැන් ගමන් කරවන්ඩ යොදාගන්න කනු කම්බිකනු ක් පෙන් ි ටවල්ල ට ගහ න දන්නවනේ. මෙ මේ විදිහයටට මේ බලන්න කදන් විදිහටවා ඉරා නොමැති දව විදිහයට දරුවනේ විදුලි සැපයුම් කනු කම්බිකනු අපිට මේ විදිහයට පදම් කරගන්න පුළා හැබැයි ඒවා පොත්ත ඉවත් කරනවා දරුවන පොත්ත ඉවත් කරලා පොළොව මට්ටමින් සෙන්න්ටිමීටර පහළුවක් පමණිහලින් ඉදිකරන වේඩි කාවක් මත ප්‍රතිවිරුද්ධත්තට ස්තීරණෙස ගොඩ ගහලා වියලීමට ඉඩ හරිනු ඉරණ ලැති දැව බලන්න දරුවනේ ඉරා නොමැති දව් විදියට විදුලි සැපියම් කණු කදන් විදිහයට කම්බිකනු මේ විදිහයට පදාම් කරන්නේ ඒකදි හැබැයි පොත්ත ඉවත් කරනවා දරුවනය පොත්ත ඉවත් කරල තීන් පොත්ත ඉවත් කරලා පොලොවො මට්ටමින් සෙන්ටමීට පහළවා අඩි භාග්‍යයක් විර ඔසට පොමට්මින් ඉදි කරණ வேේදිකාවක පොළවම්ම ඉඳලා පොළවමටම ඉඳලා සටමීටර පහලවක් විතර උසින් පහලවයිතරසින් ඉදිකරන வேදිකාවක ට හලක් ර න් දිරන ේදිකාවක ස්තේජ්ජයක දරුවන අනි ාගයක් පමන ුසින් සැඩිීමට හලොක්ක ඇැන ායක්න පමණ ඉහලයිම් ඉදි කළ වේදිකාවක් මත දරුවනේ ප්‍රතිවිරුද්ධ අතට මේවා ප්‍රතිවිරුද්ධ අතට ඉස්තීර ලෙස ගොඩ ගහලා වියලීම සිදුකරනවා දරුවන ප්‍රති විරුද්ධ අතට ස්තීර විදිහට ගොඩ ගහ ස්තීරෙස ගොඩ හල දරුවන වලීම සිදුකරන සෙවන සැපීමට අපි පෙන්වවාගේ මෙන්න වහලයක් තියනවොදරුවන සෙවන සැපීමට වහලේ මෙන්න දරුවනීම මේ ආධාරක ආධාරක ලීපටි පටියක් තියෙනු ලීපටි මිබලන්ම බලන දරුවනිේ දැවාතර වායු සම්සරණය සිදුවීමට තබයි ඇති මිලිමීට පහලෝ වැඩිකිරීම පහළෝ ප්‍රමාණය කොටුමි මිතින් දරුුණ මිලමීට පහලෝ වැඩිකිරීම පහලෝ ප්‍රමාණි කොටු මොනොරදේ තියල තියෙනේ කොටු යු සම්සන්නේය වන්න දවාතර වායු සම්සනය වීමට දරුවලින් දැවාතර වායු සම්සන්නේය වීමට අඒව තියලතිෙන් දවාතර වායු සම්සන්නේය වෙන් මෙන්න මේ ගොඩ ගහල තියෙන ගොඩ ගහල තියෙන දැවදරුවුණේ මේ ඊතලොලින් අප පෙන්නුම් කල තින දරුවුණ මේබල ඊතලුවින් පෙන්නුම් කල තියන්නේ දැව අතරවායු සංසරණය සිදුවීමට තිල තිනෙන මිලිමීට පහලෝ වැඩිකිරීම පහළෝ ප්‍රමාණය කොටු ආධාරක ලී පටි ගොඩ ගහල තින දැව මිලෙස්ස දරුවනේ දැව පදම් කිරීම සිදු කරගන්න පුළුව ස්වභාවික ක්‍රමය ස්වභාවික ක්‍රමය යටතේ මිලෙස්ස දැව පදම් කිරීම දු කරගන්න පුළ මේවා විශේෂයම ගෘ්‍රහාශවිිත වගේයම්පුති මේ ආකාරයට මේ කර්මාන්ත තුළත් මේ දැව කර්මාන්තයේදී මිලිස්ස ස්වභාවික ක්‍රමය මගින් දැව පදම් කරගැනීම ශ්‍රී ලංකාවේ සිදුවෙනුව අදරුවුණ දැව වාතේ වියලීමේ වාසිය අවාසි බලම් පුති වාතයවලීමේ වාසියවාසඩවන්ජ බලම් ක්‍රියාවලක වාසියවා තියනව කියලාල අපි කතා කරලතිනනිදරුණ ේද හිම් බලන්න අපි වාසසිවලටය පරිසර හිතකාමී කමයක් පුතේමෙක් මේ ක්‍රම වේදේ පුතේ පරිසර හිතකාමින් ්‍රසානක ක්‍රම මගින් වගේ කරනුවාට වඩාමේ ක්‍රමේ පරිසර හිතකාමී ක්‍රමය පරිසර ඩමකින් අහිතකර බලපෑමක් ඇතිවවෙන්න හැෙන දරුණ අපිට මේ සඳහා වටිනාකමින් වැඩි උපකරන අවශ්‍ය වෙන්නේ තාක්ෂක දැනමකින් මේ සිදු කරන්න පුළුව. ර ටිනාකමින් වැඩ උපරණ අවශ්‍ය ව වන්නේ කෘතීම ක්‍රමවලද අපිට. ඒ කෘතිීමම ක්‍රමවලදදි ාවිතා කරන්න වටිනාකමින් වැඩ උපරන්න අ වශ්‍ය ව හ. අඩු තාක්ෂණයක් ාවිතා කල්ල මේ ක්‍රියාවලිය කරන්න පුළුව. බලනොක දැව වාතේව ලීම වා සිතුනක් හොදවේ පති පරිසරහිතතාකාම අඩු තාක්ෂණයක් සහිත මේය ක්‍රමවේදී සිදු කරන්න පුළුව. ඒවාගේම වටිනාකමින් වැඩ උපරන, අවශ්‍ය නෝන ක්‍රමයක් වි ද පිට හදු න් මේ. දැව වාතේ වියලීමේ ක්‍රමවේදයේ වාසි විදිහයට මෙන්න ඩිස්වැඩවන්ටජස් අවාසි වලීම මේ සීග්‍රතාවය අඩු නිසා වැඩි කාලයක් අපිට අවශ්‍ය වෙනවා. වියලීමේ සීග්‍රතාව අඩු නිසාපුතයේ මේ ක්‍රමය මගින් වාතේ වියලීම මගින් දව පදම් කර ගැනීම සොදා වැඩි කාලයක් අපිට අවශ්‍ය වෙනවා. වැඩි ඉඩ ප්‍රමාණයකුත් අවශ්‍යනොමේ වසඳහා. අවසන්ත එත මන ප්‍රතිශතිය එකාකාරීව පවත්වාගැනීම අපහසවෙන්නඩ පුුවන් පපුති කුමි හා අනෙකුත් හානිකර සතුන්ගේ බලපෑමි හෙලයි හානිවෙඩ පුුවන් කෘම හා නිකුත් හානිිරුගේ සතීම්ගේ බල පෑම හලායි ඉනම් මෙන්න ඩිස් ඩවන්ටේජස් හතරක් කිව්වා වියලීමේ සීග්‍රතාව ව අඩු නිස්වා වැඩි කාලයක් ගත වෙන දරුවන ඒවගේම වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙන තුන්ගනිකාන් අවසන්ත්‍යතමන ප්‍රතිශති අපිට එකකාරීව පවත්තා ගැනීමට පහස වෙනවා පති කෘමි හා අනෙකුත් හානිස සතුන්ගේ බලපෑම හිහරයන් පුළුව කුමිහානනිකුත් හානිස කතුන්ගේ බලපෑම් පපුති ඉහෙළයන් පුළුව හොඳයි දරු. අපි උන්දුනේ වලීමේ ක්‍රියාවලිට යමුදරුණී බලාලන්න කෘතිම ක්‍රමයයක් විදියට සවභාවික ක්‍රමයටට අපි කතා කර වාතේ වලීමනි දැ අපි බළු දරුවන මේ ලංකාව ඊ ළඟට කරනමේ වැඩි පුරම දැව් පදම් කිරීම සද ශ්‍රී ංකාේ භාවිතා කරන ක්‍රම දෙකෙන් ක් තමයි දෙවුණනි ක්‍රම යුදයපුති උදනීවලීම එනැි බලමු උඳනීවලීම සිදුකරන ආකාරී. බලන්න උෂ්නත්වය තෙතමනය හා වායු සම්සරණය අන්න බලන්න පාලිත තත්ව යටතේ සිදුවන කුටීරයක් තුළ දැවපදම් කිරීම. මේ සියලුම ක්‍රියාවලින් දරුවනී කවුද. උෂ්නත්වය කියන සාධකේ, තෙතමනය කියන සාධකේ එවගේම වායු සම්සරණය කියන සාධකය දරුවුණී පාලනය කන ලද පරිසර තත්ත්ව යටතේ. පාලිත පරිසර තත්ත්වයට තේ ලබාදමින් කුටීක් තුළ දැව පදම් කිරීම පුතේ උඳුන් මගින් දවවලීමේදී සිදු කරන්න. මේ දැව පදම්කිරීමේ සාධක විතයට භාවිතා කරන ඔෂ්ණත්තේ ඒ වගේම තෙතමනේ වායු සංසරණය. කියන සාධක කෘතේමෝ පාලනය කරමින් දරුණේ කුටීරයක් තුළ සිදුකරණ ක්‍රියාවලියයි ඔඳුන් තුළවෙලීම. රස්කය සඳහන් ව බලන්න මොනවද උෂ්නත්තය තෙතමනය හා වායු සම්සරණයේ පාලිත තත්ත්ව යටතේ සිදුවන කුටියක් තුළ දැව පදාම් කිරීම පුතේ උදුන් මගින්වියලීමේ දී සිදුව මේකද දරුවනේ මේදී ප්‍රධාන උඳදුන් වර්ග දෙකක් භාවිතා කනවා දරුවනේ අක ශූරතා පොඳුන් සූරතා පොදුන් දරුවන අංක දෙක සම්මතුඳන් භාවිතා කරනු සූරතා පොදුන් සහ මේ සඳ සම්ම තුොඳන් භාවිතා කරු සරතතා ොඳුන් ගත්තාහම්පුතේ ශූරතතා පුොඳදුනේ විශේෂ පොලිතින් වර්ගයක් ට මැල්කනිස් කියල කියන භාවිතා කල්ල ශූර්යශ්මය උඳනට ලබාදීම සිදු කරනු එයි දැව වේලනු දැන් එවැනි ආකාරය උඳුනක් අපි ගත්තුවත් දපුතේ විශේෂයෙන්ම ශෝරඩියෂ ්‍රයර එකක් මේආකාරයට අපිට පොලෝ මට්ට මින්ඳ යම් මුුසකින් සවිකර සකස් කරලතින් මේ මේ සඳහා මේ උඳනට පොලිතන් එකක් අපි කියනවා ශරය උුඳුනහ විශේෂ පොලිතියන් වරගයක් පොලින් වහල්ගයක් තමා දරුවුණන මේකේ වහලට උදුල තියන්න පොලිතින් වර්ගයක් මැල්නිස් පොලිතින් වර්ගයක් මේ උඳන සෝ රෂන් රයකක් කියලා කියන පුළන් අපිට මේකට සොල් ේදේෂන් රය එකක් කියන පුළන් අපිට සූරතාපේ උදුනේ විශේෂ පොලතතින් වර්ගයක් තියෙන දරුවනි භාවිතා කල්ල මේ සෝර රශ්ම මේ උුදුන තුළට මේ තින උඳන උදුනේ ඇතුලේ අපි උදුේ මේ අවශ ව උදු නතුි දැවගඩා කරන පුුව උදු නතුි දවගඩා කරන්න පුළුව ම මේ දල සරලවෙන්ද මතින උදු උදුන නීම උදනීමවහලේ මේ උදුන ය සඳහා ම තියන පොලිතීක් එ විශේෂිත පොලිතීන් වර ගත්තින ේතු සර සෝල ෙඩියේෂන් ායරක ක්‍රේඩේෂන් එක මේ තුලට ගිහිල්ල මොකදන මේ දැවලතින ජලයේ වාශස්ප වීම සිද්ධ වෙන. විශේෂය පලතන් වර්ගෙන් ඇදගන්න තා අපේ නැවත පිටතට පරිවර්තනය කිරීම පාලනය කරනු දැ මේවාගේ විශේෂනම මෙවැනි අපි දන්නවා මේ එලෝ වර්ග වෙලා ගැනීම සොඳහත් මෙවැනි උදුන් භාතා කර අපිග මේ එකන සොල්ල ේඩේෂන් රය එකක් කියලා කියැනී වගේ මේ අපිට උදුන් මෙවැනි උදුන් භාවිතා කරන්න පුුවන් සියලා ගැනීමදීත් ඔබට මතක යාහාර විජලනයේදිත් අපි මේ උදුන් භාවිතා කරා චූරතාපේ සූරතාප න්දුන් භාවිතා කල්ල වලීම් සිදු කළතිය මේකෙද බලන්හි අදරුණේ මේයා කාරයට සූරිතා පුුදු නහිදී විශේෂ පොලිතින් වරගයක් මැල්කනිස් භාවිතා කල් සූරරි රස්මී උන්දන තුළට ලබා ගෙන සූර රස්මිමි සො ඩේෂ එක උදන තුළට ලබා ගන්නව මේ රහා පොලිතිනය හරහා එමගින් දැව වියලීමයි සිදු කරන්න මෙම ශේෂ පොලිතන් වරගේ දරුවනේ පොලිතින් වරයේ ඇදගන්න තා අපේ නැවත පිටට පරිවර්තනය කිරීම පාලනිි කරනවා නැවත පිටදට පරිවර්තනය කිරීම කන්ට්‍රෝල් කරන මෙකද අපි අර සූරය අපිසාමා්‍ය වාතය වේලීමට වඩා මෙමගින් අපිට කාරයක්ක්ෂමෝ වේලීම මේ පදම් කර ගැනීම සිදුකරන්න හැකයවතය නොද මේ බලන් ඒ විදිහටම මර හරට දාළ තිබ්බටමි ඒවාගේම වසනක් මෙ මේආකාරටේ ඩයරක සකස් කරලා තියෙන මේ බලන් මෙ බලන්ෆෑන්ෙකුත් පංකාවකුත් තියෙන වයිසංසර්නයට මේක වයිසංසර්ය සඳහා පංකාවකුත් සවිකරලා තියෙන ඒකමයි දරුණු මෙතන සඳහන් කරන්න මේ බලන් සූරිතා අපමි මෙති ඒ විශේෂිත පොලිතනය මේ බලන් දැව දැව පිළිවලකට මේයාකරට තියෙන එක තියන පංකාවකුත් තිය මේ වයිසංසන්නයට මෙිදීන් වයිසන්සන්න පැන්නයෙකුත් තියෙන පංකාවත් තියෙනවා පෑන්ණෙකුත් තවශ්‍යයි ශූරිතාපය මගින් පියලීම ශූරිතාපය භාවිතා කරන්න ශූරිතාපය භාවිතෙන් සිදු කරන උඳුන් සම්ම තුදුුන් බලපු දරුවේ සම්ම උදුුනෙහි වාතේ තෙතමනේ උෂ්නත්තේ හා වායු සම්සරණ ඇන සාධක අවශ්‍ය ප්‍රමාණයට පාලනය කළ හැකි අතර. ඉතා ඉක්මනින් දැවවියලී ගැනීමට ඉතාමත්ම වැදගත්යෙන අන්න බලන්න. සම්මතුදුන මේකිදිපුතේ අපි අරු මුලින් කියපු උෂ්නත්තේ තෙතමනේ වායු සංසර්ණය කෙන ක්‍රියාවලිපුති පාලනය කරන්න පුළවාන්. පාලනය කරන්න පුුවන් මෙන්න මේ පරිසරි පාරිසරික තත්ත්ව, පාලනය කල්ලා. මේ කියපු ප ක්‍රමවේද කලින් කතාකපු සේලුම ක්‍රමේදවට වඩා කඩිනමඉන්න පට දැව පදම් කරගැනීම කරන්න පුළුවන් ජයවාශිප කළල දැවටික පදම් කරගැනීම පහසුවෙන් ක්මනින් කාරයයක්ක්ෂ ොසිදු කරගන්න පුරුවන්. ක්‍රමවේදී අද්‍යවේ පුතේ සම්මතව ුන් ෙල කිය. පාලිත පරිස තත්යට බෝගවාගේ විදි හරිතා ාර භාවිතා කරේ ද ව පපුතිය සම් පූර්ණ රක්ෂිත ගෘහ භාවිතා කරාවට මතගඇති. පරිසරෙක් සේලුම් පාරිසරික තත්තපාලන කරමින්. එවැනි ආකාරයට පුතේ මේ සම්මත උඳුන් තුළත් මතකතියාගන්න පුේ. සම්මත උඳුනහි වාතයේ තෙතමනේ සම්මත උඳන තුළ දිය පුතේ දරුවනේ මේ සම්මත උඳුන තුළ වාතයේ තෙතමනයඒවගේම උෂ්ණත්වය හා වායු සම්සරුණය යන සාධක අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරන්න පුළම් පුතේ ඒ ආකාරයට පාලනය කරනට ඉතා ඉක්මනින් මෙමගින් දැවවියලා ගැනීම සිදු කරනවා හිතාමත් ඇදගත් එසේම වාතේ වියලීමේදී ඇතිවන දෝෂය. අවම කරගැනීමටත් මේකෙදි හැකියාව ලැබෙනු. කුටිරයක් තුරනිපතේ සිදු කරන්නේ අදාළ තත්ව පාලනි කරවානිපති ඉක්මනනි කඩිනමින් මේ කටයුත්ත කිරීම ගින් දැව් පදම් කරගැනීම සිදු කරන්න පුුවන්ද. දරුවනේ වාතේබියලීමට මාස දෙකක් පමණ ගතවන ලී කැබැල්ල එකට මේ ශූර්්‍යතාප උදුනෙහි සති දෙකක් පමණ කාලයක් තුළද වළගන්න පුළවා. සම්මත් තුදුනි ඊටත් වඩාඩු කාලෙකද සතියක වැනි කාලයක දීම කටයුත්ත සාර්ථකෝ සිදු කරගන්න පුළුවන් ආදරනය දරුවනි එනම් දරුවනේ අපිට වාතේවලීමට මාස දෙකක් පමණ කාලයක් ලීක ැබැල්ලකට ගත වෙනවා දරුවනි චූරයතා පුදුනි සති දෙකක් පමණ කාලයක් තුළ අපිට වවිාලගන්න පුළො සෝල රේඩියේෂන් රයිර එක විශේෂිත පොලිතියනයක් භාවිතා කල්ල ඒ වගේම පුතේ අපිට අර කියපු ත්ව ෂ්නත්වේ එතමන තත්ව වයි සංසාන තත්ත්ව පාලනය කරලා ලබාදීලා කන්ට්‍රෝල් කරල ලබාදීල පාලිත පරිසර තත්ත්වයටඇ අපිට සිදු කිරීමෙන් අපි දන්නවා අර අපිට වාතී වලීමේදේ ඇතිවෙන තත්ත්ව අවාස්සහගත තත්ත්ව ගහර ගන්න පුළුවන් වගේම දපත මේ සම්මත උඳන් තුළ දැව සතියක පමණ කාලීකින් වලා ගැන පදම් කරගීමට හැකිියාවක්ත්තිවා සම්මත උුදුන් අවසන් වසයෙන් මේ සම්මත උඳදුන් තුළම ත්ත් පරි රිකතත් පාලි කරන්න පුළන්පති පාලිත පරිසර තත්ව ලබාදීල අවශ්‍ය ප්‍රමාණයට ඒ තත්ව පාලනි කරල දියපති අපිට සම්මත උඳනේ මෙම දැව සතියක් පමණ වෙලා ගැනීමට හැකයාවතයමු. දපතිය මෙතැන බලන්න අපිට උඳන විශේෂිත උඳන මේක දරුවනි විශේෂ අපි මේ කතාගන්න සම්මත උඳන මේ විශේෂිත සම්මත උදන පතේ සම්මත උඳ අපි දන්නවා මේ සම්මත උඳන තුළ දියපුතේ උෂ්නත්වේ තෙතමන ප්‍රමාණය වගේ වයු සංසරණයේ මනාව අවශ්‍ය පරිදි පාලනය කරල දෙෙනවා පාලි තත්වටතේ මේ කුටේරයක් තුළ උඳුනතුළ මේ ක්‍රියාවලි පපතති සතියක් පමන කාලිින් අපිට වියලා ගැනීමම් සැද කරන්න පුුවන්. ඒවාගේම වාතය වියලීමේදී ඇතිවෙන දෝෂයකෙදී අවම කරගන්්ඩ අවස්ථාවතිය නදේ පපුතති අපි කොටස් ටිකත් එහම නම් කරල දාම්පතේ බලන්න ඉතාම දුසු ආකාරයට දැවටික ඇසිරීම සිදු කල්ලා තියෙනවත්පුතේ බලන්න ඒවගේම මේ ඉහලින් දේ පුතේ බලන්න වාකවුලුව තියෙනවා ඉහලින් වාකවුලුව තියෙනු ඊට අමතරවෝ මෙතන මේ පංකා දෙක් තියෙනවා අදේ පුතේ මේ බලන්න පංකා තියනවා ෆෑන් දෙකක් තියෙනා පති වයිසන් සමී හොඳ ඒ වගේම මෙතන හිටර එකක් දරුවනි නැත්තන් අපිෙනො තාපකයක් තියෙනවා දරුවුණ තාපකයක් තියෙන ෙවද කොටස්ටි අපි ම්රදුවේ පපත එකක් විශෂ මතයා ගන්න නම් කරන්නාවත් ඔබටත්ඒක පහැලුව නම් කරන්න්න අවස්ථාවතියනවාමේ සම්මත උදුනේ. ඒන් අනතුර දේ පපුතේ අපියන කතා කරන්නේ දැව උඳනෙහි වියලීමේ වාස හා අවාසි සඳහයනෝ දරුවන. දරුවනේි බලමු උන්ුනේ ලියවනේ මේ වාසවට අන්ුුවේ පපුති බලන් වේල මීක්‍රයාාවවික් මනින් සිදුවන් නිසා පතතිේ ගතවන කාලයාඩු ූරය වියලනේ ඔබට පතකද සතිදික කාලයක්. එ අපි සම්මතුන්දන සතයක පමණ කාලයක් මාසක පමණ කාලයක් වාතේ වලන්න ගිය අන්දුව පපුති එනන්දුව පපුති වේලීමේක්්‍යයාබල ක්මනින් ස්වවිදුවනනිසා ගතවන කාලේ අඩුවයිපති ජලප්‍රතිශතය වාතේවලීමේ ක්‍රමෝල්ට සාපේක්ෂ අඩුරන්න පුුවන් පපුති ඒවගේම දැවවල දෝෂ ඇතිවීම මෙහිදී අවම වෙනවා. ඒකයි පති විශේෂිත වැදගත්කමවනන් වන්මිදරුවනී බලන්න අපිට වියලීමේ ක්‍රියාවලී ක්මණින් සිදුවන් නිසා ගතවන කාලේ අඩුීපපුත්තේ ජල ප්‍රතිශතය වාතේ වියලී මේ ක්‍රමේයට සාපේක්ෂ අපිට අඩු කරගන්න පුළුවන් දැව්වල දෝෂ ඇතිවීම අවුමෙනවා දරුණේ. වියලීමේ ක්‍රියාවලිය පුත්තේ අපිට වාතේ වියලීමට වඩා අඩු කාලයකින් වියලගන්න හැකියාව ලබෙනවා චූර වියලනේ මගින් අපිට චූරයෙත්තාපේ මගින් ඒ සුරතා පෞන්දන මගින් ගත වෙන සති දෙක පමණ කාලයක් වියලාගෙන දැවපදම් කරගන්න. ඒවාගේ මාදරණිය දරුවනේ අපිට මේ ප ඊළඟ සම්මත උදර භාවිතා කල්ලා හිදිී අපිට පරිසර තත් අවශ්‍ය පරිදිපානය කරග්ඩ හැකයවතින දියපති ඉමගින් අපිට සතියක් පමණ කාලයකින් මේ වලාගැීීම මගින් දැවටික පදම් කරගණ්ඩ අවස්ථාව ලැබෙන වාතයේ වේලීමේද තිවන දෂත් මේ උදුන්මති මගින් වලීමේදී අපිට අවුම කරගණ්ඩ අවස්ථාවදාව නදී පපුති හොඳයි අප අම ඉදිරේ. ඩිස්සඩ වන්ටේජ සොල්ඩය නපපුතේ අත්තරම එක්ස්පේසිව වුණේද ිල වැඩිපුතේ මේ සොඳහා ෑයයි වන මුදල වැඩි මේක නිකං ආවටගියට කරන්න බැහපතේ පුහුණු සවමයක් අවශ්‍යයි මේකටයුතු සාර්ථකෝ සිදු කරගන්න ඒවාගේම ඉන්ද නොහෝ විදුලිය අවශ්‍ය නොදරුන්. ඉන්නද ොහෝ විදුලි අවශ්‍යනවා ඇයිදරුණය අර සම්ම තුදී තියන විදුලි පංකා ක්‍රියාත්ම කරගන්න හහිටස් ක්‍රියත්ම කරගන්ඩ අවශ්‍ය නොදරුණ. ඒවාගේ ම අපිටර අයිෆෑන්න්නේදඒවා පංකා ක්‍රියාත්ම කරගන්න අවශ්‍ය වෙන ගගේම මේ එකට මූලික වියදමක් අදරන්න සිදුවෙනවා දේපපුතති එකත් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන. අපි බලමු දරුවන මේ බලන් වියදම වැඩිපති පුහුණ උස්‍රමය අවශ්‍යයි මේකට දැනමෝනේ ඉන්න නොහෝ විදුලිය අවශ්‍ය වෙනවා දරුවන එකත් සුවිශේෂිත කරනු එකත් අවාස්විදිහයට අපිට මතක් කල්ල දෙන්න ඕනේ දියපුත. හොඳයි ආදරනය දුවපපුතේ සස් පල ජයු පද්ධති තාක්ෂණ වේදේ දහතුන් වන ස්ශ්‍රේණී දෙවන ඒක කියමන තන් දහතුන්ග ඒක ඇත් එක්කයි දුවේපති. මේ රැදිලයිමේ අපි විශේෂම සාකච්ඡාර මේ දහතුන්ගන ඒකකගේ දෙවන කොටස දැව පදම්කිරීමට අදාළ කරුණුකාරණයිදේපති අපි කතාකරරි. අපි බලාපොත්තුනු යිට අදාල තවත්කරමු ඊළ කොට සින්දුවල පුතාලත්තෙක් සාකච්චා කරන්න බලාපොත්තු වෙන.